පැයෙන් පැය පුවත් එසැනින් ඔබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. උද්ධමනය ඉහළට, බැංකු පොලිය පහළට, තැන්පතු කරුවන් මුදල් ඉවත් කරගනිමින් බැංකු පද්ධතියම අවධානමේ. දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරින් ඉවත්ව යාමේ අවධානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මහතා දේශයට පැවසීය. මැයි මාසයේ මිල උද්ධමනය 6.1% වන අතර තැන්පත් කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය 4.5%. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය සහ බැංකු පොලිය අතර 3%ක පමණ ධනාත්මක වෙනසක් පැවතුන නමුත් අද වන විට උද්ධමනය අනුපාතිකය සහ සැසඳූ විට බැංකුවල පවතින්නේ 1.6%ක ඍණ පොලියක් බව ඔහු කියයි. උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය 6% වූ විට රුපියල් 100ේ මූර්ත අගය වන්නේ රුපියල් 98.50ක් බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා බැංකු තැන්පත් කරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමු කිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි. මේ தத்துவය දිගටම පැවතුනහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.